Panaswani Anusmarane Navanagar Sala Visidhavenakota E Kalakatavali Apata Pahadilum Teruna Vijayage Samasamaja Avamansika Abhashaya Kotak Athara Divayanavada Itama Labala Kalekadi Ohu Vamansika Deshapalaneta Pravishtunu Bhava Saha Ehi Pahasa Labu Bhava Namut Apidanna Vijaya Madihatwane Ektara Suises ඓතිහාසික සන්දර්භයක සුවිශේෂ ඓතිහාසික මොහොතක ඒ තමයි 1980 ගණන් වල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධිකාරීවාදී ගමන නවත්වීම සඳහා 1980 ඉතාමත්ම භයානක අඳුරු ලේන් තත්වෙච්ච වකවානුවක් ඒ වාගේ වකවානුවක් අද ආපහු නිර්මාණය වේගෙන යනවා ඒ වගවානුව ආපහු නිර්මාණය කරන්න කවුද අලුත් කට්ටියක් නෙමෙයි අලුත් කට්ටියක් නෙමෙයි එදා එවකට අධිකාරීවාදී අත්නොමතික ආණ්ඩුවක අන්ත දක්ෂිණාංශයේ හිටපු දේශපාලන චරිතම තමයි එදා විජයට විරුද්ධව හිටපු පිරිස අද ආණ්ඩු කරනවා එම පිරිසම එම පුද්ගලයින්ම මම මේ කතා කරන්නේ හුදෙක් පක්ෂයක් ගැන නෙමෙයි එක්සත් ජාතික පක්ෂය ගැනවත් නෙමෙයි මට මතකයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමකදී ඔබ බොහෝ දෙනා නොදන්න කාරණාවක් වෙන්න පුළුවන් මම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු උපලේකම්වරයෙක් දේශපාලන මණ්ඩල සභිකයෙක් ඒක රැස්වීමකදී සුප්‍රකට දේශපාලන විචාරක සුරත් අම්බලගොඩ සහෝදරයා කිව්වා මේ අපි මේ UNP විරෝධී නෑ UNP කියන්නේ ඉංග්‍රීසි හොඩිය අකුරු තුන ඉංග්‍රීසි හොඩිය අකුරු තුනකට විරුද්ධ වෙන්නේ මොකටද අපි විරුද්ධ වෙන්නේ යම්කිසි ප්‍රතිපත්තියකට යම්කිසි දේශපාලනයකට 1980 ගණන් වලදී මිත්‍රවරුනි ශිෂ්‍ය නායකින්ව ළංගම බස් වලින් පැහැරගෙන ගිහිල්ලා සිරිකොතර ගෙනියලා ගැට ගහලා ගැහුවා කම්කරුවන්ට සයිකල් චේන් වලින් ගැහුවා. අලවි මෞලාන සහෝදරට පීයෙන් යන්න. විවියන් ගුණවර්ධන සහෝදරිය පොල්ලුමිටිය පොලිස් ස්ටේෂන් එකේ පෑගුවා. පාගල සුප්‍රීම් මුසාවිය ඒකට විරුද්ධව එතුමීට වන්දියක් ගෙවන්න ඕනේ කියලා කියපුවාම ඒ කත වැඩේ කරපු ඒ පොලිස් නිලධාරියට ප්‍රමෝෂන් එකක් දුන්නා. ඒ විතරක් නෙමෙයි Supreme Musavi, Nadugar Varungi, Gival Lisaran Meter the Gila, Gival Lata Galgahua Galga Sewa Mohammed Varjanikadi Shamikan Hatta Daha Danukapa Virahita, Elola Dam Rasavali, Dusim Garana, Siadivi Hanikaragata Ekadas Namasia Asu Tune Muladi Pavatuan at Yedunu. Parliament to Chande Venuata Prodakari Prachanda Janamata Vijarana Pavatua. E Janamata Vijarana Rudu Karburasimali Gekak, Mevedikave, Mama Tatulu, Mevedikave, Abipatui. E Janamata Vijarana, the Vijaya Kumaranatunga, Ekata Nayakatwe Dekele, Janamata Vijarana Rudu Vyaparata, Mukade Kale Andu Kale. Naxalite Kumantrane at a Wakene, India, Maovadi, Wage, make Kumantrane Karnoa, Antavadi, Pirisak, Sri Lankan is as Paksiatuli, Danuta Wahena, Danga Hena Devil, Eda Huna, Amataka Grandepa, Antavadio Pirisak, Vijaya Kumaranatunga, Naxalite Peru, may Radical Vadio, Sri Lankan is as Pakse. Madhyastha Matadari, Honda Piris Api Beragandona, Kiela, Exa Jatika Paksha, Evakata Nayakiwa, Kiela, Boru Chodana, El Lakarala, or Boru Chodana, El Lakala, Taranguranda Vadi, Eda Tamai Patangate, Vijaya Kumaranatunga, Hamuda Kaduraka, Galgara, Ilangata Mitravaruni, Ilangata, Vechade, Hondana, Matakata, Si and Gam, Ilangata Vechade. Vijaya Kumaranatunga Mahara Aturumati Varneta Taranga Karadi
එතුමාව ඝාතනය කරන්න සලස්මක් තිබුණා. ඒ සලස්මේ කොටසක් ඇටියට කෙලින්ම ෂොට්ගන් ප්‍රහාරයක් එල්ල කරා විජය කුමාරතුංගට. ඒ ෂොට්ගන් ප්‍රහාරයෙන් විජය බේරුනේ විජයගේ ආරක්ෂකයා ඉස්සරහට පැනපු හන්දා. පැනලා ඒ සහෝදරයාට ඒ වෙඩි වැදිලා එතනම මැරුණා. ඔහු ඉදිරියට පැන්නේ නැත්නම් විජය තමයි මැරෙන්නේ. විජය මැරෙන්නේ 88 පෙබරවාරියේ ජනතා විමුක්ති පෙරමුණේ වෙඩිපහරෙන් නෙමෙයි. 1984 මහරදී UNP වෙඩිපහරෙන්. මිත්‍රවරුනි, ඔය පරණ පත්‍ර ටිකක් අරගෙන බලන්න ආකයිබ්ස් එකට ගිහිල්ලා මහර අතුරුමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයේ දේශපාලන අධිකාරිය දේශපාලන නායකත්වය දුන්නේ කවුද කියලා බලන්න. අද මේ රටේ ඉන්න අගමැති රණවීර වික්‍රමසිංහ ඔහු තමයි මහර අතුරුමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙව්වේ. ඉතින් මිත්‍රවරුනි, 1980 ගණන් අපි මතක් කරනකොට මතක තියාගන්න ඕන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුල අන්ත දක්ෂිණාංශයක් තිබුණා. අන්ත දක්ෂිණාංශයක් තිබුණා. ඒ අන්ත දක්ෂිණාංශයේ හිටපු ප්‍රසිද්ධ ප්‍රධාන පෙරමුණ චරිතය තමයි රණවීර වික්‍රමසිංහ. ඒක එදා පාර්ලිමේන්තුවේ හිටි අපේ සහෝදරුන් මතක ඇති. ඔය හැම ජරා වැඩකටදීම විවියන් ගුණවදරව පාගපු එක, ඒ කරපු පොලිස් කාර්යයට ප්‍රමෝෂන් දුන්න එක, කලුල්ලා කියලා ලව්වා සුප්‍රීම මුසාවියේ නඩුකාරවරුන්ට ගල් ගැස්සපු එක, ඒ ඔය හැම දෙයක් සම්බන්ධයෙන්ම ජනමත විචාරණය, නක්සලයිට් කුමන්ත්‍රණය, ඔය හැම දෙයකදීම ඉස්සරහම ඉඳලා කතා කරපු, ඒව ආරක්ෂා කරපු, අද තියෙන උද්දච්චකම එදාම ප්‍රදර්ශනය කරපු චරිතය රණවීර වික්‍රමසිංහ. දැන් එක දේශපාලන විශ්‍රාම ගිය දේශපාලන චරිතයක් කියනවලු විජය. අද හිටියානම් ජනවාරි 8 වෙනිදා ඒ පෙරළියට සහයෝගය දෙනවයි කියලා. ඒ කියන්නේ මහර අතුරුමැදිවරණයේදී තමන්ව මරන්න උත්සාහ දරපු වෙඩි පහරක් එල්ල කරපු මහර අතුරුමැදිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ඡන්ද ව්‍යාපාරයට දේශපාලන නායකත්වය දුන්න පුද්ගලයාව අගමැති කරන්න විජය එකඟ වෙයි කියලා තමයි මේ කියන්න හදන. මිත්‍රවරුනි, ඒ අන්ත දක්ෂිණාංශික ගමන, එතනදී මම කියන්නේ නැහැ සමස්ත එක්සත් ජාතික පක්ෂය කියලා. එක්සත් ජාතික පක්ෂයේ අන්ත දක්ෂිණාංශය අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බවට පත්වලා හමාරයි. ඒ අන්ත දක්ෂිණාංශය එදා කරන්නට හදපු දේවල් ටික ආපහු කරන්න හදනවා. එදා යන්න හදපු ගමන ආපහු යන්න හදනවා. එදා යන්න බැරි වෙච්ච ගමනේ ඉතුරු කොටස අද යන්න උත්සාහ කරනවා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒකට ප්‍රතිවිරෝධයක් එල්ල කරන්න බැරි වුණයි කියන එක තමයි විජයගේ චෝදනාව වුණේ. විජය එදා UNP අන්ත දක්ෂිණාංශයට විරුද්ධ අරගලේ පෙරමුණේම හිටියා. වාසු සහෝදරය වගේ, දිනේශ්ලා වගේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමුතු තත්වයකට පත් වෙලා තිබුණා. එදා ආසන ක්‍රමය නිසා, දැන් මේ මැතිවරණ ක්‍රම ගැන කතා කරනකොට ඒකත් මතක තියාගන්න ඕනේ, ආසන ක්‍රමය නිසා TULF සංවිධානයේ ප්‍රධාන විපක්ෂ බවට පත් වෙලා තිබුණා. අද වගේ මේ හොරෙන් නෙමෙයි, අත් වශයෙන්ම TULF එක ශ්‍රී ලංකාවට වඩා ආසන ප්‍රමාණයක් ගත්තා. අද එහෙම නැහැනේ. නමුත් TULF එක සමස්ත රට නියෝජනය කරන්නේ නැතුව ප්‍රධාන වශයෙන් තමුන්ගේ ආංශික වමනාපකම් නිතැතින්ම නියෝජනය කරපු නිසා ඒ විපක්ෂයේ ප්‍රධාන ප්‍රවාහයට ඉස්සරහට එන්න බැරි වුණා. බණ්ඩාරනායක මැතිනිගේ ප්‍රජාතිවාසිකම් උදුරලා දැම්මා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුවන් තරම් දුර්වල කළා. ඒ தත්ත්වය තුල තමයි විජය මතුවේ. ඇයි විශේෂයෙන් ජනමත විචාරණයට හරියට ඔරොත්තු දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබිච්ච නොහැකියාව නිසා
විජේ තීන්දුව කළා අලුත් ජව සම්පන්න විපක්ෂ ධාරාවක් ආරම්භ කරන්න ඕනේ කියලා. එහෙම තමයි මහජන පක්ෂේ බිහි වුණේ. ඉතින් මිත්‍රවරුනි අද මොකද්ද බිහි වෙලා තියෙන්නේ? එදා තිබිච්ච UNP අන්ත දක්ෂිණාංශයේ සහ ඒකට මුක්කු ගැසීමට පෙබරවාරි 16 වෙනිදා 1988 දී විජය කුමාරතුංගගේ මූණට වෙඩි තියලා පපුවට වෙඩි තියලා මරණ දාපු ජනතා විමුක්ති පෙරමුණ. ඔන්න සඳහනිය ජනවාරියට UNP අන්ත දක්ෂිණාංශයේ විජේව මරපු JVP එක සහ විජේගේ වැන්දම්බුව. ඔන්න සඳහන් ජනවාරියට විජේව ඝාතනය කරාට පසුව බලයට 94 පත්වච්ච එවකට ජනාධිපතිනි විජේව මරපු ජනතා විමුක්ති පෙරමුණෙන් වරද ඉවත් කරලා එක්සත් ජාතික පක්ෂය පිට දාන්න බොරු කොමිසමක් පත් කරා. ඔය බොරු කොමිසම් සම්ප්‍රදාය එතුමියගෙන් ආරම්භ වෙච්ච දෙයක්. කරලා කිව්ව මේ ප්‍රේමදාස මරුවයි කියලා විජය. ඉතින් දැන් තමුන්ගේ තාත්තට විරුද්ධව ඒ වගේ කතම චෝදනාවක් කරපු පිරිසක් ඒ චෝදනාව කරපු හිටපු ජනාධිපති නිත් එක්ක හොඳට දේශපාලන වශයෙන් සඳහන් ගත වෙලා මහින්ද රාජපක්ෂට බයින. අන්න ඒ වගේ දේශපාලන සංස්කෘතියක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි අද තියෙන්නේ අසුද්ධ සඳහනයක්. විජය කුමාරතුංග සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙන සහ විජය කුමාරතුංගට සම්පූර්ණයෙන් විරුද්ධ වෙච්ච බලවේගවල හවුල අසුද්ධ ප්‍රතිබද්ධයක් තමයි අද තියෙන්නේ. දැන් මේ යන්න හදන්නේ විජය විරුද්ධ වෙච්ච සියලු දේවල් ඉෂ්ට කරන්න. ඉතින් විජය එදා පටන් ගත්තු අලුත් ගමන ආපහු අවශ්‍ය වෙලා තියෙනවද නැද්ද කියන ගැටලුව අද අප හමුවේ තියෙනවා. එවැනි ගතිකයක් පැහැදිලිවම තියෙනවා. හේතුව අද එදාටත් වඩා තත්ත්වය අන්තයි. අන්ත දක්ෂිණාංශික නායකත්වයක් සහිත එක්සත් ජාතික පක්ෂයකුත් එක්ක, නිකන් එක්සත් ජාතික පක්ෂයක් නෙමෙයි, ඒකත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැට ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 16ක් බවට පත් කළ තියෙන තත්ත්වයක් තුල නව විපක්ෂ ව්‍යාපෘතියක් නැත්නම් නව ක්‍රියාමාර්ගයක් නව වැඩපිළිවෙලක් අවශ්‍ය වීම ඉතාම ස්වභාවිකයි. පුදුමයක් නෙමෙයි. නමුත් ඒ විපක්ෂය කුමන ස්වභාවයක් ගත යුතුද? එහි මතවාදය, දේශපාලන ක්‍රියාමාර්ගය, වැඩපිළිවෙල, ව්‍යාපෘතිය කවරාකාර විය යුතුද යන්න පිළිබඳව තවමත් පැහැදිලි බවක්, නිර්මුල් බවක්, නිර්වද්‍ය බවක් තිබේ යයි මට හැඟෙන්නේ නැහැ. විජේගේ සුපුරුදු යෙදුමකින් කියනවා නම් මේසෙ උඩට දාලා කතා කරන්න ඕන ඒක. එතනදී විජේගේ දර්ශනයත්, විජේගේ අත්දැකීමුත්, ඒකේ ධන ඍණ පැති ඉතාම වැදගත් වෙනවා. විජේගේ දේශපාලන දායාදය අමතක කරලා අද ඉස්සරහට යන්න පුළුවන් විපක්ෂ දේශපාලනයක් නැත. ඒකත් මම කියන්න ඕන බොහොම පැහැදිලිව. මම කියන්නේ නැහැ විජේගේ ක්‍රියාමාර්ගය ඔස්සේ මේ යන්න කියලා. නමුත් විජේගේ ක්‍රියාමාර්ගය, විජේගේ දර්ශනය, විජේගේ අලුත් දේශපාලන සංස්කෘතිය අතුලත් නොකරපු සාර්ථක විපක්ෂ ගමනක් යන්න බෑ. අද ඒ හන්දා ආපහු විජේව මතක් කරගන්න වෙනවා. විජේ නැති ගමනක් නෑ. විජේ නැති ගමනක් නෑ. දැන් මිත්‍රවරුනි දෙවනි කාරණාව හැටියට මම කිව්වේ නොවිසඳුණු ජනවාර්ගික ප්‍රශ්නය සහ විජයගේ චින්තනය. මිත්‍රවරුනි අවුරුදු ගාණක් තිස්සේ ලොකු රවට්ටීම් වගයක් මේ ජනවාර්ගික නැත්තම් ජාතිකත්ව ප්‍රශ්නය ගැන කෙරලා තියෙනවා. විශාල රවට්ටීම් වගයක්.
අදත් ඒ රැවටීම් කරනවා මට කනගාටුව ඇත්ත දන්න සමසමාජ පක්ෂේ කොටසක් නියෝජනය කරනවා කියලා කියන මේ ආචාර්යවරේ නීතිඥවරේ මේ වගේ බොරු කීම ගැන මොනවද කියන්නේ මේ ඒකී රාජ්‍ය ක්‍රමයේ තුල විසඳන්න බෑ ජනමාර්ගික ප්‍රශ්නේ පළාත් සභා ක්‍රමයේ තුල විසඳන්න බෑ මේක සම්පූර්ණ වෙනස් කරන්න ඕන අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන මේ 13 වෙනි සංශෝධනයෙන් මේ පළාත් සභා ක්‍රමයේ මේක කරන්න බැරි නිසා ඒ පිරිස එහෙම කියනවා රනිල් වික්‍රමසිංහ අර සුජාතා ජයවර්ධන සමරුද්ද සුමේ කිව්වා ඔස්ට්‍රියානු ආකාරයේ ආකෘතියක් තියෙන්න ඕන ව්‍යවස්ථාවට කියලා අලුත් ව්‍යවස්ථාවක් ඔස්ට්‍රියාව කියන්නේ ෆෙඩරල් ක්‍රමයක් ෆෙඩරල් ආකාරයේ රනිල් වික්‍රමසිංහ ජයම්පති වික්‍රමරත්න තමයි කියන්නේ දැන් මේ ඒකීය ක්‍රමයේ යටතේ මේ පළාත් සභා ක්‍රමයේ මේක කරන්න බෑ TNA එකත් ඒක කියනවා අපි කවදාවත් මේක මුලින්ම පිළිගත්ත නැහැ මේක මදි චන්ද්‍රිකා කියන්න හැදුවා මේ කලාප සංගමයක් ඕනේ කලාප සංගමයක් ලංකාව කලාප වලට ආපහු බෙදලා කලාප එක්කව කරන්න ඕන ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය වාගේ ඉතින් ඔය වගේ බොරු කියාගෙන යනවා ඒ බොරු වලට ප්‍රගතිශීලී කියලා කියාගන්න බුද්ධිමතුන් කියලා කියාගන්න සිවිල් සමාජයේ කට්ටියත් එකඟ වෙනවා මේක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන ඉන්දියාවේ තියෙන විදියට නැත්නම් වෙන විදියකට මේක ආපහු හදන්න ඕනේ කියලා මිත්‍රවරුනි මෙතන හංගන ඉතාම වැදගත් ඓතිහාසික කාරණාවක් තියෙනවා ඒ කාරණාව තමයි ලංකාවේ දේශපාලනයේ කීර්තිමත්ම වඩාත් ප්‍රබුද්ධ මොළ ඉතා ප්‍රසිද්ධියේ අප්‍රසිද්ධියේ ඉතා ප්‍රසිද්ධියේ එක්කහුවලා මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා යම්කිසි තීන්දුවකට ආවා ඒක සම්පූර්ණයෙන්ම මමත කළා තමයි මේ ඔය මං මුලා වෙන්න හදන්නේ අපේ රටත් මං මුලා කරවන්න හදන්නේ මොකද්ද ඔය සාකච්ඡාව ඒ සාකච්ඡාව විජේට අදාළවන්නේ කොහොමද අද අපේ කතාවට අදාළවන්නේ කොහොමද ඒක පටන් ගත්තේ විජය විජේ කුමාරතුංග සහෝදරයා උත්සාහ දරුවා අපි දන්නවා උතුරු දකුණු සංහිඳියාව ආරම්භ කරන්න විජය හමුදා සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා උතුරට ගියා ප්‍රේමසිරි සහෝදර මේ සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්ම ගියා ඒ ගමන ඒ ගමනට ඒ උතුරට ගිහිල්ලා හමුදා සබලුන් නිදහස් කරගන්න කොටි සංවිධානයේ කිට්ටු සමග ඒ කරපු සාකච්ඡාව ඒ ගමනට චන්ද්‍රිකා මැඩම් ගියේ නැත සංහිඳියාව දැන් කරන්න හදන්නේ චන්ද්‍රිකා ගියේ නැහැ විජේගේ උතුරු ගමනට ඉන්දියාවට නම් ගියා යාපනයට ගියේ නැහැ විජේ ගියා ඒ සාකච්ඡාව කරා ඒ සාකච්ඡාව සර්ව සම්පූර්ණයෙන්ම තිබුණා සැටර්ඩේ රිවියු පුවත්පතේ විජේ කිව්වේ ඕගොල්ලන්ගේ සටනේ යම්කිසි සාධාරණත්වයක් තියෙනවනම් දකුණේ මිනිස්සුන්ටත් ඒක කියන්න ඕනේ ඒක කියන්න හොඳම ක්‍රමය කටෙන් කියන එක නෙමෙයි කෙරුවාව ඔය හමුදා සබලුන් මට දෙන්න කොටි සංවිධානයේ ඒක නොකලා විතරක් නෙමෙයි වෙන දෙයක් සිද්ධ වුණා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මම කිව්වේ අන්ත දක්ෂිණාංශයක් තිබුණා ඒකේ රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරක් නෙමෙයි තව චරිතයකුත් හිටියා විජයට විරුද්ධ ලලිත් ඇතුළත් මුදලි මහත්තයා මේ ඉතාම භයානක අරුණ කියන කොටි ත්‍රස්තවාදියෙක් බාර දුන්න කොටින්ට අර සොල්දාදුව මුදව ගන්න ඒ ත්‍රස්තවාදියා බාර දුන්නා කොටියේ ඒ තුන්දෙනාම සොල්දාදු තුන්දෙනාම දුන්නා ඇයි විජයගේ පණිවිඩය විජයගේ ගමන අසාර්ථක කරවීම සඳහා